ආදී ප්‍රාගඩිකේ නමට ඉදිරියෙන් වයිඩ් දෙකේ නාමයේ එකතුණු නිසා ඔහුගේ හනින් ගායන රසවත් ගීත නිරන්තරයෙන්ම අහන්න ලැබුණේ නැහැ. ඉඳ හිට ඔහුට ආදරය කරන රසිකයින්ට ඔහු ගී ගැයුවා පමණයි. ආදරණීය දේනියක් ඉන්න රංගන අලුත් ගීතයක් නිර්මාණය කරලා දේනියත් බොහොම කැමති මේ ගීතය ගැන හා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන ඔහු කීවේ මේ විදියට. වෛද්‍ය වෘත්තිය නිසා ප්‍රදීප් අලුත් ගීත නිර්මාණය කරනවා අඩුයි නේද? ගීත එක දිගට නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා මගේ රසිකයින් වෙනුවෙන් ඉඳ හිට හොඳ නිර්මාණ කරන්න මම උත්සාහ කරනවා. කරන නිර්මාණය හොඳ එකක් වෙන්න ඕනි කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා කාලේ අරගෙන ගීත නිර්මාණය කරනවා. ඒ විදිහට අවුරුදු එකමාරයකට පස්සේ මම වීඩියෝ එකක් එක ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතය ගැන කිව්වොත් ජීවිතේ චාරිකා ගීතය තමයි නිර්මාණය කළේ. මේ ගීතයත් අනෙක් මගේ ගීත වගේම පද නිර්මාණය කරලා සංගීත නිර්මාණය කරලා ගායනා කරන්නේ මමමයි. මගේ ගීත මමම තමයි නිර්මාණය කරන්නේ. ඒ නිසා ගීතේ සම්පූර්ණ ක්වොලිටි එක ගැන මට හිතන්න පුළුවන්. මගේ අනෙක් ගීතවලට වඩා මේ ගීතය ටිකක් වෙනස්. මගේ හැඩේ තියාගෙනම ලැටින් මියුසික්, ඇරබික්, ඉන්දියන් පොප් තුන එකතු කරලා ගීතය හැදුවා. මේ දවස්වල අපි හැමෝම කොවිඩ් ප්‍රසංගද තත්ත්වයක් එක්ක පීඩාවට පත් වෙලා ඉන්නේ. වෛද්‍යවරයෙක් හැටියට එහි මානසික පීඩනය කොයි වගේද කියලා මම දන්නවා. එනිසා මම කල්පනා කළා ගීත රස විඳලා පීඩනය අවම කරගන්න රසිකයින් වෙනුවෙන් මේ වගේ ගීතයක් නිර්මාණය කළොත් හොඳයි කියලා. එනිසා තමයි වෙනස් ආරක ගීතයක් කළේ. මේ ගීතය නිර්මාණය කරලා ටික දවසක් ගත වුණා. වෙනස් මාරයක ගීතයක් නිසා ලැබුණු ප්‍රතිචාර කොයි වගේද? ගීතයට එක එක විදියට ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනෙක් ගීතයේ වෙනසට කැමති බව තමයි කියලා තිබ්බේ. ඒ ප්‍රතිචාර වලින් මම හිතනවා මගේ වෙනස සාර්ථක වෙලා තියෙනවා කියලා. ඔබේ ආදරණීය දේනියට තම අවුරුද්දයි මාස දෙකයි. එයත් මේ ගීතේ නිතරම රස විඳිනවා කියලා ආරංචි. ශාදරී යශෝරයා තමයි මගේ දුව. මම ගීත කීපයක් නිර්මාණය කරලා මොන ගීතයේද මුලින්ම එළි දක්වන්නේ කියලා හිත හිටියේ. ඒ ගීත මම වාහනේ යන එනකොට අහනවා. දවසක් වගේ බිරිඳ වෙළඳසැලකට ගියා දුව මට ටිකක් බලා ගන්න කියලා. මම දුවත් එක්ක වාහනේ හිටියේ. බිරිඳ බැහැලා ගිහින් ටික වෙලාවක් යද්දී දුව අඬන්න පටන් ගත්තා. සැලව ගන්න එක එක දේවල් කළා. සින්දු දැම්මා. ඒත් නැලවෙන්නේ නැහැ. අඬන එක නතර කරන්නෙත් නැහැ. එකපාරටම ජීවිතේ චාරිකා මගේ මේ ගීතේ වාදනය වුණා. එකපාරටම යාගේ ඇඬිල්ල නතර වෙලා මේ ගීතයට ඇහුම්කන් දෙනවා කියලා එයා හිටපු ඉරියව් වලින් මට තේරුණා. ඒ ගීතේ වාදනය වෙලා අවසන් වෙනවත් එක්ක මෙයා ආයෙමත් අඬන්න පටන් ගත්තා. මම ආයෙමත් මේ ගීතේ දාද්දි මුලින් තිබ්බ ප්‍රතිචාරයමයි තිබ්බේ. ඊට පස්සෙත් මම බිරිඳෙනකල් ඒ ගීතයෙන් වාදනය කළා. ඒ වෙනකොට දුවට මාස 8ක් විතර ඇති. ඊට පස්සේ මම තීරණය කළා මේ ගීතේ ඉක්මනින්ම එළි දක්වන්න. දැන් දුවව නලවගන්නෙත් මේ ගීතය දාලා තමයි. මම හිතන්නේ එයාටත් ඒ ගීතේ දැනෙන්නේ නැති. ඔබේ මහවැස්ස ගීතය තුලත් ලොකු අර්ථයක් ලියවිලා තියෙනවා. වෛද්‍යවරයෙක් නිසාද දැන් ගීත නිර්මාණය කරද්දී ගීතයේ අර්ථය ගැන සැලකිලිමත් වෙන්නේ? එක පැත්තකින් බලපෑමක් තියෙනවා. මම දැන් වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්නේ බලංගොඩ මරතන්නේ රෝහලේ. මේ ග්‍රාමය තුළ ජීවත් වෙන්නේ වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව. බොහෝ දෙනෙක් එදා වෙල හම්බ කරලා කන අය. ඇතැම් පිරිමි ඒ උපයන මුදලින් මත්පැන් පානය කරනවා. දුම් වැටියට ලොල් වෙලා ඉන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය දුම්පානය කියන කාරණාව එක්ක අපේ දරපරපුර විනාශ වෙනවා. පවුල් විනාශ වෙනවා. පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. මම වෛද්‍යවරයෙක් හැටියට ඒ වගේ බලපෑම් වලින් අසරණ වූ රෝගීන් රෝහලට ආවම කතා බහ කරලා තියෙනවා. එනිසා තමයි මහවැස්ස කියන ගීතේ බිහි වුණේ. ඒ ගීතෙන් කියවෙන්නේ පියාගේ මත්පැන් භාවිතය නිසා බිරිඳට හා දරුවන්ට අත් වූ ඉරණම ගැන. අවසානයේ අම්මා තාත්තා මොන දේ කළත් බලපෑමේනේ දරුවන්ට. වෛද්‍යවරයෙක් වීම නිසා මම එක එක අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඒ අත්දැකීම් එකතු කරලා මම නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඉන් සමාජයට පණිවිඩයක් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මේ අනරයිලට ගීත නිර්මාණය කරන්න කැමැත්තක් නැහැ වගේ නේද? මගේ ගීත කිහිප දෙනෙක් බැලුවත් ඇසුවත් කමක් නැහැ. මගේ දරුවා එකට වාඩි වෙලා රස විඳින්න පුළුවන් ගීත තමයි මම නිර්මාණය කරන්නේ. මට මූ රසිකයින් පිරිසක් ඉන්නවා. ඒ රසිකයින් වෙනුවෙන් මම ගීත නිර්මාණය කරනවා. එහෙම නැතුව රැල්ලට ගහගෙන යන්න මගේ කැමැත්තක් නැහැ. මොකද ප්‍රසිද්ධියේ ජනප්‍රියත්වය කියන එක తాවකාලිකයි. ඒක කොයි මොහොතේ ඇතිවෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. එකම මට්ටමකට තියෙන්නෙත් නැහැ. ඒ නිසා මට ගැළපෙන ගීත කරමින් මම මේ ගමන යනවා. ඔබ සං වාරණයක් දාගෙන ඉන්න එකට වෛද්‍ය වෘත්තිය හේතුවක් වෙන්නේ ඇති. ඔව්, මම එක වෛද්‍යවරයෙක් විතරයි මේ වෘත්තියට. හැමෝම ගරු කරන මේ වෘත්තිය කෙලසන්න මම කටයුතු කරන එක හරි නැහැ. සමාජයට යහපතක් කරන්නයි අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා මම සීමාවක් දාගෙන මගේ ගමන යනවා.
ඔබේ රැකියාවේක කාර්යබහුල වුණත් ඔබ තවමත් කටහඬ පුහුණුවීම් එහෙම කරනවා කියලා ආරංචි. මම දිනපතා නැගිටලා කටහඬ පුහුණුවීම් වගේම බ්‍රීදින් එක්සර්සයිස් කරනවා. උදේට වෙනත් වැඩක් වෙටනොත් විතරයි මට ඒ දවසේ ඒ අත්පසු වෙන්නේ. මම සංගීතයට බොහොම විදිහට ආදරය කරනවා, ගරු කරනවා. ඒ නිසා මොන වැඩේ තිබ්බත් සංගීතයට සම්බන්ධ වෙනවා. කාර්යබහුල ජීවන රටාවක් ඇති ඔබට බිරිඳකෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරොත් මගේ බිරිඳ නැත්තම් මම වෛද්‍යවරයෙක්වත් ගායකයෙක්වත් වෙන්නේ නැහැ. මේ රැකියාවන් දෙකේ මානසික මට්ටම් දෙකක් තියෙන්නේ. වෛද්‍යවරයා කියන භූමිකාව එක්ක මම සම්පූර්ණයෙන්ම පීඩනයකින් හා වගකීමකින් කටයුතු කරන්නේ. ඒක වෘත්තීය ස්වභාවය. ඉන් පිටට ඇවිත් සංගීතයක ඉන්නකොට මම සැහැල්ලුවෙන් නිදහසේ ඉන්නේ. ඒක වෙනමම ලෝකයක්. ඉතින් මේ දෙකෙන් වෙනස තේරුම් අරගෙන පෞල් සංස්ථාව සාර්ථක කරගන්නයි මට ගොඩාක් උදව් කරනවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.